ஐபோவான் மம வகுரூபிலிவந்த விசேஷக்த வாய்ந்த சஞ்சய் ஹெய்யந்துரு சமசலங்கா வகுரூகிங்கே சங்கமே யூடியூப் நாளிகா வெத பிரிசன ஒப சம சாதரேன் பிள்ளுகன் ரவலா அந்த அப்ப யூடியூப் நாளிகா துரி சாக்கச்சாட் பாஜனி கருண் லபன்னே பரம்பராகத வகுரூக பிலிபந்தவர் ஒப தன்னாயத்தி வகுரூக එකක් නොව රැසක් තිබෙන බව. විවිධ වූ හේතුකාරක සාධක නිසා වගවඩ රෝග ඇතිවෙනවා. ඉතින් අද අප සාකච්ඡා කරන මේ පරම්පරාගත වගවඩ රෝග අපිට දෙමාපියන්ගෙන් අපේ මුතුන් මිත්තන්ගෙන් ජානහරහා උරුමාන රෝග කිහිපයක් ගැන තමයි මේ සාකච්ඡාවට භාජනය කරනු ලබන්නේ. ඒ රෝග කිහිපය නම් කරවොත් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් එහෙම නැත්නම් බහුකෝෂ්ඨක වකුගඩු රෝගය, එවැගේම ඇල්පෝස් සින්ඩ්‍රෝම් කියන රෝගී තත්ත්වය, එවැගේම තින් මෙම්බ්‍රේන් ඩිසීස් කියන රෝගී තත්ත්වය, එවැගේම ටියුබරස් ස්ක්ලෙරෝසිස් සහ සිස්ටිනෝසිස් කියන රෝගී තත්ත්වය විශේෂයෙන්ම අවධාරණය කරන්නට කැමතේ. ඉතින් මේවා අතුරෙන් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් එහෙම නැත්නම් බහුකෝෂ්ඨක වකුගඩු රෝගය අපේ රටේ වගේම ලෝකෙ පුරා යම් ප්‍රමාණයකට දකින්නට ලැබෙන ප්‍රධාන පෙළේ පරම්පරාගත වකුගඩු රෝගී තත්ත්වයක්. ඉතින් එම රෝගී තත්ත්වය පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියන රෝගී තත්ත්වය දෙවර්ගයකට බෙදෙනවා. ඒක තමයි adult polycystic kidney disease සහ infantile polycystic kidney disease කියන රෝගී තත්ත්වයන් දෙක. adult polycystic kidney disease කියන්නේ ඒක දකින්නට ලැබෙන්නේ වැඩිමහලු උදවියට තමයි වැඩිපුර දකින්නට ලැබෙන්නේ. නමුත් infantile polycystic kidney disease ඒ කියන රෝගී තත්ත්වය කුඩා දරුවන්ගේ තමයි රෝගී තත්ත්වය දකින්නට ලැබෙන්නේ. අපි පළවෙනි සාකච්ඡා කරමු මේ අඩල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ වැඩිහිටියන්ගේ දකින්නට ලැබෙන බහුකෝෂ්ඨක වකුගඩු රෝගය. ඉතින් මේක සාමාන්‍යයෙන් ජනගහනයේ 800න් එක් දෙනෙකුට පමණ දකින්නට ලැබෙන විරල රෝගී තත්ත්වයක්. නමුත් පරම්පරාගත වකුගඩු රෝග අතුරින් සලකා බලන විට ඒ රෝග මම කලින් නම් කර රෝග අතුරින් වැඩිපුරම දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක් තමයි මේ පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් එහෙම නැත්නම් අඩල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියන රෝගී තත්ත්වය. ඉතින් මේ අඩල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියන රෝගී තත්ත්වය ජාන සහ වර්ණ දේහ ගැන විදක් සඳහන් කරොත් අපේ අසන්නන්ට PKD1 කියන ජානය අපේ වර්ණදේහවල 16 වන වර්ණදේහයේ තමයි මේ ඡානය දකින්නට ලැබෙන්නේ. ඒ වගේම PKD2 කියන ඡානය 4 වෙනි වර්ණදේහයේ තමයි දකින්නට ලැබෙන්නේ. ඉතින් මෙම රෝග තත්ත්වය මෙම ඡානවලින් උරුම වුණහම සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 වගේ පහු වෙනකොට තමයි මෙම රෝගය අපිට හඳුනා ගැනීමට පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ අඩල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියන ලෙස අපි මේක නම් කරන්නේ. ඉතින් මේ රෝගී තත්ත්වයේදී එම රෝගියාට වයස අවුරුදු 50-60 පමණ වන විට ඔවුන්ව කිඩ්නි ෆේලිය එහෙම නැත්නම් වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය තත්ත්වය දක්වා වර්ධනය වීමට හැකියාව තිබෙනවා මේ අඩල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියන රෝගී තත්ත්වය. ඉතින් එහිදී මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමෙන් පසු ඉතාමත්ම වැදගත් කාරණාව තමයි එම රෝගේ පාලනය කර ගැනීමට සහ වකුගඩු අකර්මණ්‍ය වීම අඩාල කිරීමට වේගය අඩාල කිරීමට රුධිර පීඩනය පාලනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මෙම අඩල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් රෝගී තත්ත්වයේදී රුධිර පීඩනය වැඩි වෙනවා. ඒක තමයි එක රෝග ලක්ෂණය. ඒ වගේම
රුධිර පීඩන පානයට අමතරව වතුර ලීටර 3කට වඩා පානය කිරීම, ලුණු අඩු කිරීම තවත් ප්‍රතිකාර ක්‍රම වෙනවා. ඊට අමතරව අලුතෙන් ඖෂධයක් තිබෙනවා, ටොල්ඩක්ටන් කියන ඖෂධය. මේක වේසොක්‍රසින් රිසෙප්ටර් බ්ලොකර් කියන කාණ්ඩයේ ඖෂධයක්. ඉතින් එම ඖෂධයෙන් මේ වක්වඩු අකර්මණයීමේ ශීඝ්‍රතාවය අඩාල කර වක්වඩු තරමක් දුරට සුරැකීමට හේතු පාදක වෙනවා. ඒ වගේම මේ පෝෂ්ටක එහෙම නැත්නම් මෙම සිස්ට් මෙම පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් වල දකින්නට ලැබෙන මේ වතුර බිබිලි වැනි තත්ත්වයන් විශාල වීම වැඩිවීම තරමක් දුරට අඩාල කරනවා දකින්නට පුළුවන් මේ ටොල්ඩක්ටන් කියන ඖෂධය. ඉතින් මේ මිල ඖෂධ මිල අධික ඖෂධයක්. නමුත් යම් ප්‍රමාණයක සහනයක් ඔබට මේ ටොල්ඩක්ටන් කියන ඖෂධයේ මාර්ගයෙන් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මෙම රෝගීන්ගේ අඩල් පොලිසිස්ටික් කිඩ්නිස් තත්ත්වය සහිත රෝගීන්ගේ අවසානයේ ඔවුන් රුධිර කාන්දු පෙරණය සහ බද්ධකරණය කියන ප්‍රතිකර්ම වලට යොමු වෙන්නට වෙනවා වකුඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ පසු. අපි දැන් පිවිසෙමු මේ ඉන්ෆන්ටයිල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් එහෙම නැත්නම් කුඩා දරුවන් නදරුවන්ට හැදෙන මේ බහුපෝෂ්ටක වකුඩු රෝගය. ඉතින් මේක ඇතිවන්නේ නිලීන ජානයකින් එහෙම නැත්නම් රිසෙසිව් ජීන් එකකින්. අපි කලින් සඳහන් කරපු අඩල්ට් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් ඒක උරුමවන්නේ ප්‍රමුඛ ජනයකින්, ඒ කියන්නේ ඩොමිනන්ට් ජීන් එකකින් තමයි අඩල්ට් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් උරුමවන්නේ රිසෙසිව් ජීන් එකකින්. එහෙම නැත්නම් නිලීන ජානයකින් තමයි මේ ඉන්ෆන්ටයිල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියන රෝගී තත්ත්වය අපිට උරුමවන්නේ. ඉතින් එහි සම්භාවිතාව 20,000කින් එකකට ජනගහනයෙන් 20,000කින් එක් දෙනෙකුට පමණයි මෙම රෝගී තත්ත්වය දකින්නට ලැබෙන්නේ. ඔබට මවගෙන් සහ පියාගෙන් යන දෙදෙනාගෙන් මේ නිලීන ජාන දෙක උරුම වී යුතුයි ඔබට රෝගය වැළඳෙන්නට. නමුත් කලින් සඳහන් කරපු අඩල් පොලිසිස්ටික් ඉන්ඩීසිස් රෝග තත්ත්වයේදී එක් ජානයක් පමණක් ඔබගේ මවගෙන් හෝ පියාගෙන් උරුම වුණොත් ඇති මෙම රෝග තත්ත්වය ඔබට ඇතිවන්නට. ඉතින් මේ ඉන්ෆන්ටයිල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් හිතත්වේදී ලිවර් සිස්ට් එහෙම නැත්නම් අක්වාවේ වැඩිපුර මෙම සිස්ට් කියන තත්ත්වය දකින්නට පුළුවන්. මෙම අඩල් පොලිසිස්ටික් කිඩ්නි ඒ වගේම ඉන්ෆන්ටයිල් පොලිසිස්ටික් කිඩ්නි යන රෝග තත්ත්වයන් දෙකෙහිම දකින්නට ලැබෙන පොදු ලක්ෂණය තමයි මේ වකුගඩු වල මෙම සිස්ට් එහෙම නැත්නම් කෝෂ්ටක එහෙම නැත්නම් මේ දිය බිබිලි වතුර බිබිලි දකින්නට ලැබෙනවා. ඒ වතුර බිබිලි ඇති වෙලා තමයි මේ වකුඩු විනාශ වෙන්නේ, දුර්වල වෙන්නේ. ඉතින් මෙම ඉන්ෆන්ටයිල් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් වලදී ඒ රෝගී තත්ත්වයේදී අක්මාවේ සිස්ට් ඇති වෙනවා. ඉතින් මෙම ඉන්ෆන්ටයිල් පොලිසිස්ටික් කිඩ්නි හැදෙන දරුවන් ඉක්මනින්ම වකුගඩු අකර්මණ්‍ය වීමට ලක් වෙන්නට පුළුවන්. ඔවුන් බොහෝ වෙලාවට වයස අවුරුදු 10 15 වන විට අවසනවන්ත ලෙස වකුගඩු සම්පූර්ණයෙන්ම නරක් වෙලා ඔවුන්ට කාන්දු පෙරණය සහ බද්ධකරණය කියන ප්‍රතිකර්ම වලට යොමු වෙන්නට සිදු වෙනවා. ඉතින් මෙම රෝගී තත්ත්වයන් දෙක තමයි වැඩියෙන්ම අපිට දකින්නට ලැබෙන රෝගී තත්ත්වයන් දෙක අපිට ජානවලින් උරුම වන. ඉතින් ඊට අමතරව මම කිව්වා ඇල්පෝස් සින්ඩ්‍රෝම් කියන රෝගී තත්ත්වය ඒක ජානවලින් තමයි උරුම වෙන්නේ. නමුත් අර පොලිසිස්ටික් ඉන්ඩිසීස් තරම් සුලභව දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මෙම ඇල්පෝස් සින්ඩ්‍රෝම් වලදී ඔබට එක්ස් ලින්ක්ඩ් ඒ කියන්නේ ඔබගේ ලිංගික වර්ණ දේහය එක්ස් ලිංගික වර්ණ දේහය හරහා ජාන වලින් උරුම වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අලිංගික වර්ණ දේහ වලින් ප්‍රමුඛ හෝ නිලීන ජාන ලෙස උරුම වෙන්නට පුළුවන්. ඉතින් මෙම රෝගීන්ගේ විශේෂයෙන්ම වකුගඩු හරහා මුත්‍රා ලේ පිටවීම හිමැච්චූරය කියලා කියන මෙම රෝග ලක්ෂණ ඇති වෙන්න දකින්නට පුළුවන්.
ඒවගේම කන් ඇසීම අඩාල වෙන්නට පුළුවන්. ඒවගේම ඇස්වල වෙනස්කම් ඇතිවෙන්නට පුළුවන්. ඉතින් මෙම රෝග තත්ත්වය නිශ්චය කරන්න ඩයග්නෝස් කරන්න රෝග විනිශ්චය සඳහා එම රෝග ලක්ෂණ ඒවගේම සමහර අවස්ථාවලදී හමේ බයොප්සි පරීක්ෂණයක් හෝ වකුගඩුවල බයොප්සි පරීක්ෂණයක් කර ඉලෙක්ට්‍රෝන අන්වේෂණ බලා පැහැදිලි රෝග විනිශ්චයක් ලබා දෙන්නට පුළුවන්. ඒවගේම මේ සඳහා ප්‍රතිකර්ම ලෙස ACE inhibitors කාණ්ඩයේ ඖෂධ යොදා ගන්නට පුළුවන්. නමුත් ඔවුනුත් බොහෝ විට වකුගඩු අකර්මණ්‍ය වී රුධිර කාන්ද පෙරණය හෝ බද්ධකරණය වෙත යොවන්නට පුළුවන්. ඒ වගේම තමයි අනිකුත් ජානවලින් උරුමවන තවත් එක් රෝගයක් තමයි thin membrane disease කියන රෝගී තත්ත්වය. මේක ප්‍රමුඛ ජානයකින් අලිංගික වර්ණ දේහවලින් අපිට උරුමවන්නේ. ඉතින් එහිදී මුත්‍රා සමග ලේපිත වීම දකින්නට පුළුවන්. නමුත් මේ රෝගී තත්ත්වය වකුගඩු අකර්මණ්‍ය වීම දක්වා දිග ගැසෙන්නේ නැහැ. මෙහිදී මුත්‍රා සමග ලේයාම දකින්නට පුළුවන්. ඒ වගේම රෝග විනිශ්චය වකුගඩුවේ බයොප්සි පරීක්ෂණයක් තුලින් තමයි කරගන්නට වෙන්නේ. නමුත් ඔබගේ පරම්පරාවේ සහෝදර සහෝදරයන් අතර මෙම මුස්තාන් සමග ලේ පිටවන සහ එක් සාමාජිකයකු මෙම තින් බ්‍රේම් බ්‍රේම් ඩිසීස් කියන රෝග තත්ත්වයෙන් පෙළෙනවයි කියලා බයොප්සි පරීක්ෂණයකින් සහතික කරලා තිබෙනවා නම් ඔබටත් නැවත බයොප්සි පරීක්ෂණය කරන්නට අවශ්‍ය වෙන්නේ රෝග විනිශ්චය ඉතාමත්ම පැහැදිලි නිසා. ඉතින් මෙම තින් මෙම්බ්‍රේන් ඩිසීස් තිබෙන රෝගීන්ට ප්‍රතිකාරමයක් ACE inhibitors කියන ඖෂධ වර්ගය තමයි. නමුත් ඔවුන් වකුගඩු අකර්මණ්‍ය වීම kidney failure දක්වා යන්නේ නැති බව ප්‍රකාශ කරන්නට කැමතියි. ඉතින් ඔබ මේ පරම්පරාගත වකුගඩු රෝගවල පොදු රෝග ලක්ෂණ මම ඔබව දැනුවත් කරනවා නම් මුත්‍රා සමග ලේපිත වීම, ඒ වගේ මුත්‍රා සමග පෙන පිට වීම, ඒ වගේම පරම්පරා වේ වකුගඩු රෝග සහිත අයවලුන් සිටීම වැනි ලක්ෂණ තිබෙනවා නම් ඔබටත් අනුමාන කරන්නට පුළුවන් ඔබටත් මේ පරම්පරාගත වකුගඩු රෝගයක් තිබෙනවාද කියන කාරණය. ඉතින් එහිදී විශේෂයෙන් ඔබ රෝග පරීක්ෂාව ලෙස UFR ඒ වගේම සීරම් ක්‍රියාවලිය පරීක්ෂාව සහ වකුගඩුවල ස්කෑනින් පරීක්ෂාව සිදු කරගත යුතු වෙනවා. නමුත් අවසානයේ ඔබට වඩා හොඳ නිවැරදි රෝග විනිශ්චයක් සඳහා ජාන පරීක්ෂණයක් එහෙම නැත්නම් ජෙනටික් ටෙස්ටින් කිරීමට සිදු වෙනවා. මෙම රෝගය තවත් වඩා හොඳින් පැහැදිලි කර ගැනීමට විශේෂයෙන්ම මෙම සායනික කරුණු රෝග ලක්ෂණ සහ මෙම මූලික පරීක්ෂණ වලින් ඔබගේ රෝග විනිශ්චයකට ළඟා වීමට නොහැකි. ඉතින් වැදගත්ම පණිවිඩය තමයි මේ පරම්පරාගත රෝගවලට වකුගඩු රෝගවලට පැහැදිලි ප්‍රතිකාර නැහැ. ඇත්ත වශයෙන්ම ඔවුන් වකුගඩු අකර්මණ්‍ය වීම සිදු වුත් කාණ්ඩකරණය සහ බද්ධකරණය වැනි අසීරු ප්‍රතිකර්ම තමයි ලබා දෙන්නට සිදුවන්නේ. ඉතින් ඒක නිසා ඒවා වළක්වා ගැනීම තමයි ඉතාමත්ම වැදගත්. ඒක නිසා විශේෂයෙන්ම ඔබ විවාහ වීමේදී ඔබ විපරම් කළගත යුතු වෙන ඔබගේ සහකරුවාගේ හෝ සහකාරයේගේ කිසියම් හෝ පරම්පරාගත ප්‍රවේදිගත වකුගඩු රෝගයක් තිබෙනවාද කියන කාරණය. එසේ තිබෙනවා නම් ඔබ දෙදෙනාගේම එකඟත්වය ඇතිව කල් ඇතුව මෙම ජාන පරීක්ෂණ මම ඉහත සඳහන් කරපු රෝග සඳහා ජාන පරීක්ෂණ සිදු කරගෙන ඒ ජෙනටික් ටෙස්ටිං මගින් ඔබට දැනගන්නට පුළුවන් ඔබට ඔබගේ පරම්පරාවල දෙදෙනාගේම යම් වකුගඩු පරම්පරාවෙන් උරුමවන වකුගඩු රෝගයක් තිබෙනවාද කියන කාරණය දැනගෙන ඒ අනුව වෛද්‍ය උපදෙස් ලබාගෙන තමයි විවාහය සිදු කර ගැනීම කළ යුතු වන්නේ. ඉතින් මේ කරුණු කාරණා තමයි පරම්පරාගත වකුගඩු රෝග පිළිබඳව ඔබට දැනුවත් කිරීමට තිබෙන්නේ. ඉතින් ඒවා වළක්වා ගැනීමට යොමු වීම තමයි වඩාත් උත්සුක වන්නට ඕනේ. මොකද ඒ සඳහා
පැහැදිලි නිශ්චිත ප්‍රතිකාරමක්ම නොමැති නිසා. ඉතින් මම මේන් මගේ දැනුවත් කිරීමේ දේශනය අවසන් කරනවා. ඔබට කිසියම් ගැටලුවක් තිබෙනවා නම් ඔබ නොපැකිලව අපමගේ මේ YouTube නාලිකාවේ කමෙන්ට් බොක්ස් එක වෙත ඔබගේ ගැටලුව යොමු කරන්නට කියලා මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.